सुपाटिपन्नो भगवतो सावक संघो उजुपाटिपन्नो भगवतो सावक संघो पिरकरपु पाव पापयान लोभयेन द्वेषयेन पस्सेन एनवा ईट पस्से ए काल वितरक नेमे दैन उनत ඉතින් ඕක අපවත් වෙනකල් තියෙවි විපාක. ඉතින් පොඩ්ඩක් අපි ඉතින් අර මගේ ප්‍රධාන අරමුණ තමයි ස්වාමිවංශ කෙනෙක් හැටියට කොහොමද මේ මොකක්ද ඒකට කියන්නේ මේ කර්මය निराකරණය කරලා කර්මෙන් මිදිලා යන ගමන මමත් ඇති කරන් අනිත් අයට කොහොමද ඒක දෙන්නේ. ඉතින් ඒක ප්‍රායෝගිකව මම කරපු තරමටම ඒක විදිකින් දෙනවා වගේ එකක් තමයි. එතකොට මටත් ඒ කොන්ෆිඩන්ස් එක මේක මම මෙහෙම කරගන්නවා නේද කියන එක අනිත් අයටත් ඒක ඒක අපි වචන කිව්වේ නැතත් යන එනර්ජි එක ඒක Tamanට එනවා ඒ ෆීලිං එකම එනවා. කොහෙන් හරි ආරංචි වුණොත් දැනගන්න ලැබුණොත් ඒක හම්බුණොත් මේ වගේ ඒක ට්‍රාන්ස්මිට් වෙනවා. අඩුගානේ නැති වෙලා අපවත් වෙලා ගියත් ඒක ට්‍රාන්ස්මිට් වෙනවා කට්ටියට. ඉතින් ඔක බන කියන එකක් නෙමෙයි. අපි ඒ කරගත්ත ස්පිරිට් එක කරගන්න ස්පිරිට් එක කොහොම හරි ඉතින් වැඩි අවස්ථාවක් වුණොත් ඒක ඒ අනුව තව තව පිහිටන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය අපි ආයි පණ ගන්නන්න ඕනේ. බුද්ධ ශාසනය කිව්වම මේකේ තියෙනවා ගොඩක් දේවල්. ප්‍රධාන වශයෙන් තමයි මේ අතරලා යන එක. ඉතින් ඒක බුදුහාඳුනම් බුදුනම් පස්සේ පස්වග මහණුන්ගෙන් තමයි පටන් ගත්තේ. ඉතින් ඒක අපිටත් සිද්ධ වෙන්න ඕනේ. මේක නිකන් සංස්කෘතියක් වගේ හරි නිකන් මේක ට්‍රැඩිෂන් එකක් වගේ හරි එහෙම අපි කර කර ගියොතින් අපරාදේ. ඒක අපිට මේ ආත්මෙදිත් ලොකු සහනයක් එන්නේ නැහැ. හැබැයි මේ ආත්මෙත් අපි සිවුරු පෙරවනා නෙමෙයි. අඩුගානේ ඇත්තටම අත්හැරලා නිර්භීත වෙලා අත්හැරලා එක එකට ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් කරගෙන යන්න පුළුවන් වුණොත් ඒක Tamanda ප්‍රායෝගිකව පේයි. අර තියෙනවනේ එක කියමනක් එක අඩියක් ඒක කියන්නේ වෙන දෙයකට ධර්මයට අඩියක් තිබ්බොත් අඩි 1000ක් ධර්මයේ අපේ ගාවට එනවා කියලා. ඒ වගේ තමයි මේකත් අපි පොඩි පොඩි ප්‍රැක්ටිස් එකක් හරියට අවංක කරොත් අපිට ඊට වඩා ලොකු ආශිර්වාදයක් අනිත් පැත්තට වෙනවා. මං හිතන්නේ ගොඩක් අය මේ හම්බෙන්න ඕනි කියලා මේ අපේ මහත්තයාට කන්ටැක්ට් කරලා වෙන්න ඇති නේද? එහෙමද? එහෙනම් කමන්න. මොකද යන ගමන් මං හිතාගත්ත ඉරිදට ඉරිදා වගේ දවසක කොළඹ හිටියොත් කොයි හරි හිටියොත් අර නැත්තම් හම්බෙන ක්‍රමයක් නැතිනවනේ පවුනේ. ඉතින් යන ගමන් හොම මුණක හැඳ ලැබෙන්නේ කියලා. ඉතින් පළමු තව මං බලන් ඉන්නවා වෙලාව ආවම තව තව ස්ථිරවම කට්ටියට මේක ගැඹුරකට මේ කර්මය ඔපරේට් වෙන ප්‍රැක්ටිස් එකකට අපි යන්න ඕනේ තව තව. ඉතින් ඒකට දැන් අවුරුදු 52ක් වෙනකල් කලක් තිස්සේ ඉඳන් ඒ අනුව ඒ වෙලාව අනුව ඒක අපි මේක අපිට වයසක් කාලයක් කියලා කියන්න බෑ. මේක සංසාරයේ පෙර ආත්ම වලින් එන මේක ඒක ඒක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට අනිත් අපෙත් निराකරණය කරගෙන යන තරමට තමයි අනිත් අයගේ निराකරණයක් වෙන්නේ. මේක ලොකු බිල්ඩින් හැදුවා කියලාවත් ආරණ්‍යවල් සකස් කරා කියලාවත් වෙන්නේ නෑ. මේ තියෙන විදියකට ගහක් යට හරි තමන් ඒ කරගෙන ඉන්නවා නම් ඇත්තම කියනවා නම් ආර්යයන් වහන්සේලා එදා එහෙමයි හිටියේ. අතර මේ ආර්ය භාවයේ තිබ්බා. ඉතින් අද ඒක ටිකක් දන්නේ නැහැ. බිල්ඩින් තියෙනවා පාළුවට ගිහලා නිකන් හරියට නිකන් අර කිසිම ප්‍රාණවත් නැහැ. ඒ කියන්නේ මේක ලයිව් නැහැ. හරිනම් ලයිව් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් එක නිකන් මේ ලොකු ලොකු පූජාවල්වත් එහෙම නෙමෙයි. එහෙම වුණාට අපි වෙනස් වෙන්නේ නැත්නම් අපේ හිතවිලි පිරිසුදු වෙන්නේ නැත්නම් ඉතින් එතන ඒක ඇත්තට මේක බුදුහාඳුර හදිස්සිය ජීවමානව වැඩියොත් සමහර සිම්පල් ස්වයංවංශ කෙනෙක් කියන බලා බුදුහාඳුරන්ගේ කාලේ වගේම හැබැයි අද ඒක කිසිම ගණන් ගැනීමක් නැහැ. ඇත්ත ආකාරයෙන් අද වෙනම වැලියුස් ටිකක් අර අපේ කෙලෙසුත් එක්ක අපි ඉන්ටර්ප්‍රිට් කරලා හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහරට ඒක කමක් නැහැ. ඒ වුණාට ධර්මයේ යම් බලයක් තියෙනවා. කවුරුහරි අහිංසකව අවංකව ප්‍රැක්ටිස් කරොත් ඒක බලන සබහා ධර්මයේ තියෙනවා යම් දේවල් තියෙනවා. ඒව එකතු වෙලා ලෝකයට ආයි පොඩ්ඩක් අවස්ථාවක් දෙවි.
හරි දේව දකින්න. මොන හරි අහගන්න ඕන නම් මටත් බෝරින් මම බන කියන්න නෙමෙයි අද ටිකක් කොහොම අවස්ථාවක් දෙන්න මොන හරි ආසනම් අහගන්න. හාන්දුරුත් ඉතින් යම් යම් දේවල් ටිකක් මුණ පාණ්ඩ වුණා මේ ඒව සෙටල් කරලා ඊට පස්සේ මන්ට විවේක සුවයෙන් යම් අඩවි වල හැබැයි මෙහෙම දෙයක් තියෙනවා යම් යම් අභියෝගත් කියන අභියෝග කියන්නේ විපාකාරී අභියෝග එක්ස්පීරියන්ස් කරනකොට ඒක ළඟ ලොකු රිවෝඩ් වෙන්න දේවල් තියෙනවා. ඉතින් අපි අර සමාට අපි දන්නේ නැහැ මේ එතන අපිට ලොකු වාසියක් වෙන්න ලං වෙනකොට තමයි අර වගේ මොකක් හරි ඉතින් මේ දේවල් චැලෙන්ජර්ස් ටිකක් හැබැයි ප්‍රායෝගික යම් දේවල් සමාජක දේවල් මම බොහෝ දේවල් ටිකක් ගැඹුරකට යම් දේවල් පැහැදිලි වුණා. විශේෂයෙන්ම ඔය සමාජක කර්මයේ පවාචි වෙනසක් කරගන්න පුළුවන් කියන එක සමන්ට ඒක තමන් ධර්මයේ තුල තියෙන බලය කොටත් දේවල් ප්‍රායෝගිකව අත්දැක්ක මං ගැනත් පොඩි විශ්වාසයක් ආපු අවස්ථාවල් වුණා. නැත්තම් සමහරට මාව ටෙස්ට් කර කර යන එකත් එක්ක මම සමහරට වැඩි යමාත් හිතනවා මේ හැම වෙලේම මං හිතනවා මේ මදි මේ අඩුයි කියලා. හැබැයි සමාක දේවල් මටත් හිතා ගන්න බැරි වෙන්නේ සදා ශ්‍රද්ධා වෙන විදිහට මගේ තව වැඩි වෙන විදිහට ධර්මයේ දේවල් මේ ප්‍රැක්ටිකලි අත්දකින්න ලැබුණා.